තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ල වීදියේ ප්‍රදේශයට ගෙනවී තමා සීදිවි හානි කරගත් බුත්තල පොලිසිය උපපොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සී බිඩදිට ලියු සම්පූර්ණ ලිපියයි මේ. අම්මාට මට සමා වෙන්න මගේ ජීවිතේ පණ මගේ පවුල මොන විදිහේ වැඩ කළත් මම එක දුන්නේ පවුලට. ඒ එසේ වෙද්දී එස්සයි අංකල් කිය කිය මගේ මිතුරෙක්ගේ දියණියක් මට ලඟ වුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට මං කොච්චර ආදරෙයිද කියලා. මුලදී ලොකුවට නොවුනට පසුව ඒ ළමයාත් මගේ දරුවෙකුට වගේම සැලකන්න කීවා. එය එහෙම කරන්න මට බැහැ. කියපු හැම දෙම කරා, ඉල්ලපු හැම දෙම දුන්නා. පසුවට ඔයාටයි ළමයින්ටත් එක්ක බණින්න ගත්තා. මට එපා වුණා. නවත්තුම මේ සම්බන්ධය කිව්වා. එහෙම බෑ කියලා නොයේ දෙකලා. ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහ කේන්තිය ගැහණියක් හැටියට සාධාරණයි. ඒ දැන් මම නීතියේ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න පැත්තකට ගිහින් මේ දේ කරන්න තිබ්බා. එහෙම වුණොත් මාව හොයාගන්නකම් ඔයාලට පොලිසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පේන්න කරගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නේ නැහැ. අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න. මං දන්නවා ඔයා ශක්තිවන්ත ගැහණියෙක් කියලා. මන් දන්නේ නැහැ ලෝක ගැන නොදැන නෙවෙයි මම මේකට පැටළුනේ. ඒ දැන් ඉතිරි වෙලා නැ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනා මම මගේ ජීවිතෙන්න විඳිනවා. ඒක මගේ වරද. මන් නැති වුණාට ඔයාලා බලා ගන්න කෙනෙකුත් ඇති. අවුරුදු ගානක් කිරබත් කන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එයයි ලෝක ධර්මය. දැනටත් මාව CID එකකින් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත සත්‍ය කියන්නේ. කාලයක් තිස්සේ උන දේ. ආදරේ කියකේ ඉඳලා වෛර කළා. මට සමා වෙන්න. තෙරුවන් සරණයි. දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. මොනතරම් නිඳා අපහසාවත් මහමෙරක් වගේ ඌලගෙන දරුවෝ එක්ක ඉන්න. අම්මාගේ තුන් මාසෙ දානි කරන්න මට එන්න බැරි වෙයි. ප්‍රේමේ තොරතුරු පුටා ගැනීම අන්තර්ජාලයෙන්. चैनल का सब्सक्राइब कर ले नेता ना तो वीडियो नरेबी में संदर्भ सब्सक्राइब बटन कहाँ बेल बटन क्लिक कर ले अपने चैनल का सब्सक्राइब करने